ධම්මදාපති හැටියට සහ ධම්මදා නිලධාරියෙක් හැටියට වසර 38ක්ම සේවය කිරීමෙන් අනතුරුව අගෝස්තු මාසයේ 18 වෙනිදා විශ්‍රාම යනවා. ඉන් පසුව සහ ධම්මදා සිටීමේදී අපි මේ රටේ සිදුවෙන දේවල් වසර කිහිපයක් තිස්සේම දැක්කා. අවසාන වශයෙන් මම විශ්‍රාම ගියට පස්සේ මගේ අධ්‍යයන තුළදී මට තේරෙනවා වසර 71ක් තිස්සේම අපි නැවතත් මේ රටේ මොනවද කරලා තියෙන්නේ, අපි බෙදිලා ඉන්නේ ඇයි, මේ තත්ත්වෙට වැටුනේ මොකද, මේ රට සංවර්ධනය නුනේ මොකද, අපි සටන් කළේ මොකද කියලා ආවජනය කිරීමේදී පැහැදිලිවම සඳහන් වෙනවා, තේරෙනවා ඒ අධ්‍යයන තුළදී මේ රටේ තියෙන මේ ක්‍රමවේදයේ පිළිබඳව ලොකු ගැටලුවක් තිබෙනවා. ඒ ක්‍රමවේදය නිසා තමයි සහ දේශපාලන සංස්කෘතිය තුළ තමයි මේ තත්ත්වයන් නැතිලා තියෙන්නේ. අවස්ථාවේදී මට හමු වෙනවා මේ විකල්පයක් වශයෙන් කටයුතු කරන්න පුළුවන් මේ රටේ එකතු වෙච්ච සිවිල් පුරවැසියන්ගේ සමන්විත කණ්ඩායම්. ඒ කණ්ඩායම් තුළින් තමයි මට අදහස ගලාගෙන එන්නේ. ඔවුන්ට තමයි සිවිල් පුරවැසියන් කියන්නේ මේ රටේ ජනතාව. නමුත් ඔවුන් දේශපාලකයන් නෙමෙයි. ඔවුන්ට තමයි මේ ජනතාවගේ අපේක්ෂාවන් තේරෙන්නේ, අභිමතාර්ථයන් තේරෙන්නේ. ඔවුන්ට පුළුවන් වෙනවා මේ රට වෙනස් කර යුතු මාර්ගයට ගෙනියන්න. එම කණ්ඩායම එකමුතුවට තමයි මම මේ නායකත්වය දෙන්න ඉදිරිපත් වුණේ. පසුගිය 29 වෙනිදා මම මේ අපේක්ෂත්වය පිළිබඳව මම රට දැනුවත් කළා. මම මේපරම ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ඉතින් අදහස් කරන්නේ මේ මැතිවරණය පමණක් නෙමෙයි, ඉදිරියට මේ පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන ඒ අපේක්ෂාවන් ළඟා කර දිය හැකි ක්‍රමවේදය වෙනස් කිරීමට මම උන් සමග එකතු වෙලා ඉදිරියට මේ ක්‍රියාවලියේ තවදුරටත් ඉදිරියට. මේ රටේ තියෙන ක්‍රමවේදය පිළිබඳ බැලුවොත් අත වශයෙන්ම ඉතාම කනගාටුවටපත් වෙන්න ඕන තියෙන දේවල් වලින් ඉදින් නොවිච්ච එක ගැන. එතකොට මෙය එක පුද්ගලයාට කළ හැකි ක්‍රියාමාර්ගයක් නෙමෙයි. මේ සම්පූර්ණයෙන්ම ඒ ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් එකතු වෙලා කළ යුතු ක්‍රියාමාර්ග. එහිදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රථමයෙන්ම මේ දක්වා තිබෙන්නා වූ ව්‍යස්තාව තුළ වුණත් මේ කළ හැකිදී කරන්නට ඕනේ. ජනාධිපතිතුමා වෙලා ඔහුට බලයක් නැත්තම් පාර්ලිමේන්තුවේදී ඒ පාර්ලිමේන්තුව තුළට මෙවැනි රටට ආදරය කරන වංචනකින් නොවන සොරුන් නොවන කණ්ඩායම් ඒ තුළට යැවිය යුතුයි. ඒ ක්‍රියාදාමය තුළ අපි යෙදෙනවා. ජනතාවගේ පැත්තෙන් බැලුවොත් මේක කෘෂිකාර්මික රටක්. මේ රටේ ජනතාවගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඉන්නේ වක්‍රව හෝ ඍජුව කෘෂිකර්මයේ යෙදෙන අය. තාමත් අපි මේ රට සම්පෝෂිත වෙලා නැහැ. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවට තිබෙනවා මේ. ඒ සඳහා මා බලා රොක්කලා ඉන්නේ. ඒ සඳහා ඉතාමත් හොඳින් අධ්‍යයනය කරපු විශේෂඥ පිරිසක් තමයි මේ ඉන්නේ. ඔවුන්ගේ අනුමැතිය ඔවුන්ගේ එමෙ තියෙන පළපුරුද්ද සමග අපිට පුළුවන් වෙනවා ඒ ආර්ථික ක්‍රමය මේ රටේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න. එයින් පුළුවන් වෙනවා මේ රටේ අනිවාර්යයෙන්ම ජනතාවට සුඛිත මුගිත දේශයක් කරා මේ රට ගෙනියන්න. ඒ වගේ බැලුවොත්